මේකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. හිමාලි ගෙදරට ටිකකට දිව්වේ සුරම්‍යා ආපසුය. මොනවා වුණත් මේදා ඉදින්දි දාල යන නරකයි. ඔය ගෑණි කියන්න බෑ. හිමාලි සිතුවාය. සුරම්‍යා එහෙම නොවේ. වර්ෂාව පෙන්නන්නටම බැරිය. නයාට අඳුකල වගේය. මන් දුවල එන්නම් අයියේ. විමුක්ති හිස වෙනුවේ කරුණාබර ලෙසිනි. දෙන්න දැන් එකතුයි. ඒකම වෙන්න ඕන. සුරම්‍ය පැතුවාය. මොනාද එනකොට ගේන්න ඕන අයියේ? හිමාලි ඔහු ළඟටම පැමිණ ඇසුවාය. මොනවත් නෑ නංගී. පත්තර ටිකක් ගේන්නද? හා. රෑට මොනවද කන්න ආස? එහෙම හිතුවේ නෑ නංගී. පරිප්පු තෙම්පරාදු හදලා කරෝල තෙල් දාලා බත්. සුරම්‍ය සිනාසුනාය. අයියා ආසම කෑම. මම හදන් එන්නම්. නැන්දේ, එහෙනම් තේ ටිකක් පොවන්න. හොඳයි පුතේ, ඔයා ටිකක් ඉඳලා එන්න. මං ඉන්නම් පොඩි පුතා ගාව. මං දුවල එන්නම් නැන්දේ. මේ සාරිය මාරු කරගන්න ඕන නිසා යන්නේ. හිමාලි රෝහල් කාමරේ තුලම සුරම්‍යට වැන්දාය. තුනුරුවන් සරණයි. හිමාලි ඊට පසු විමුක්තිගේ දීපා දැල්ලා වැන්දාය. ඇයගේ ඉන්පසුය සුරම්‍යට බැල්ලි විමුක්ති දෙසය. අර පර බැල්ලි වගේද බලන්න. ඇගේ දැස්වල වේ ඒ කතාවේ. ඔයාව ගොඩගන්න පොඩි පුතේ මායි තාත්තයි කරපු දෙයක් නෑ. මේ කෙල්ලයි අයියයි තමා මැරුණේ. සමහර වෙලාවට දෙන්න ගෝරි. අයියයි නංගි. ඔව්. අයියා ඔයාව එළියට එක්කන් යන්න හදනවා. ඒ වෙලාවට කෙල්ල මූණ නරක් කරගන්නවා. අයියා ගිහින් ඔයාට හෝටලකින් කවලා ගේන්නේ. කෙල්ල ඒකට කැමති නෑ. ඉතින් ගෝරි, ඒ කැක්කුම නිසා පාන්දර 3-4ට මං නැගිටලා බලනවා. එතකොටත් ඇහැරගෙන පුදුම දරුවෙක්. සුරම්‍යා පුදුමාකාර හැඟීමකින් කීවාය. ඇයි අම්මේ නංගි එහෙම? ආවි ඉගෙන ගන්නනේ. නන්දනි ඇවිත් තැනක් හොයලා දෙන්න කිව්වම මං කිව්වා ගෙදර ඉන්න කියලා. ඔය ආපු ගමන් දවස් 2යි කැම්පස් ගියේ. කෙල්ලෙක්ට කරන්න බැරි දේවල් තියෙනවා පොඩි පුතේ. කෙල්ලෙක් කොහොමටවත් කරන්න හිතන්නේවත් නැති දේවල් තියෙනවා. ඒත් කෙල්ල ඒ ඔක්කොම අමතක කරලා කළා. නුවර නෑයොත් අරව මේවා කිව්වා. විමුක්තිට සීයුවේ හිමාලි කිව් කතාවය. අපි කෙල්ලගෙන බලමු. අයියාගේ දුව දැක්ක නේද? ෂෝක් අම්මේ මේ දක්කමයි. ගෑණිම තමා. දැන් පිරිත් ටිකක් කියලම වැඩ පටන් ගමු. තාත්තත් හරි ආසාවෙන් දැන් ඉන්නේ. අන්න අලුත් කාර් එකකුත් අරගෙන. මට කිව්වා අම්මේ ඉක්බන්න ටිකට් කපයි. ගෙදර එන දවසට අපි කිරිබත් ටිකක් එහෙම හදලා පහනක් පත්තු කරමු. විමුක්තිට අනන්ත දේ අහන්නට හිතට එයි. ඒත් ඔහු ඒ කිසිවක් ඇසුවේ නැත. තාම මේ හිත අලුත්ය. ඒත් පපුව බරය. පොඩි පුතේ, අම්මේ, පුතා කැමති නම් පුතේ. ඔව් අම්මේ, මේ කෙල්ලව කොළඹම තියාගමු. මටත් පහසුයි. විමුක්ති කිසිවක් කීවේ නැත. ඇගෙන කොහොමත් ඇත්තේ ප්‍රසාදයකි. එයාට නුවර යන්න තමාරුයිනේ අම්මේ, නේද? සුරම්‍ය හිස වනිමින් කීවාය. හිමාලි යන ගමම්ම ඇඳුම් සාප්පුවකට ගියාය. දැන් අලුත් ඇඳුම් ටිකක් ගන්නට කාලය හරිය. ඇය මේ සාප්පුවකට ගොඩ වූයේ අද රෑට අඳින්නට හොඳ ඇඳුමක් ගන්නටය.
මේ දවස්වල ලස්සන්ටම සිටිය යුතුය. ඕනවට වඩා සුකෘත්තමුත් නොවි ඒත් කඩා හැලෙන්නට සිටිය යුතුය. හිමාල්ට ඒ වැඩ හොඳට පුළුවන් ය. ඔයාට පුදුමම ලෝභකමක් එන්න ඕන මං ගැන. ඒ ලෝභකම මට පේන්න ඕන. ඇහ සිදුවාය. විනාඩි 10න් 15න් හිමාලි ලස්සන ඇඳුමක් තෝරාගත්තාය. සල්ලි ඇයට දැන් ප්‍රශ්නයක් නැත. වීදම් කරන්නට ඕනා තරම් සල්ලි ඇයට ලැබෙයි. කොහොමත් මොරගොඩ ගෙදරට සල්ලි උතුරයි. ඒ සල්ලි ගඟෙන් දෝතක් ගෙන වැඩක් නැත. ගඟම අයිති කරගත යුතුය. සැප විඳින්න බලාගෙන දුක් විඳන්නට කමක් නැහැ. හිමාලි හැමදාම සිටියේ එහෙමය. උඩට නැග්ගායි හිතන්නේ එහෙමය. ඇය ගොමපාට ක්‍රේස් සායට සුදු ලාකොළ පාටත් මොසූ බ්ලවුසයක් තෝරාගත්තාය. පපුවට යටින් එකට එක්කර ගැදර් කර තිබූ ඒ බ්ලවුසය තරුණ යුවතියකට ඇත්තටම ලස්සනය. හිමාලි බ්ලවුසය වතර තබා කැඩපතින් බැලුවේ තොල්පට මුව තුළට ගිනය. චාම් සුවඳක් තියෙන පර්ෆියම් එකක් ගන්න ඕන. සුවඳ විලවුන් රාක්ක අතර ඇඟිලි තුඩු යවමින් ඇය සිතුවාය. ඇඳුම් ඇඳ විලවුන් ගල්වා පිරිමි සිතක් කුලප්පු කර වැඩක් නැත. පිරිමියෙක කුලප්පු කළ යුත්තේ පපුවේ සුවඳෙනි. ඇඳුම් සුවඳ විලවුන් ඕන ගෑණියට ගාගත හැක. ඒත් පපුවේ සුවඳ එහෙම නොවේ. ඒ සුවඳට වහ වැටුණු පසු ඔහු එන්නේම අර ගෑණි ළඟටය. අර සුවඳ හොයාගෙන. මේ පර්ෆියුම් එක කීයේද? හිමාලි වටිනා ජැස්මින් විලූන් කුප්පියක් අතරගෙන ඇසුවාය. ඒ සුවඳ පුදුමාකාරය. 4500යි මිස්. එච්චර මේ චූටි බෝතලයක් නේ. ඒක පැරිස් එකක් මිස්. හොඳම එකක්. අම්මයි මායි මාසෙම ජීවත් වෙන්නේ 4500කින්. හිමාලි සිතුවාය. කමක් නැ දෙන්න. ලෝභකම් අතහැර හිමාලි කීවාය. මේ සල්ලි තමාගේ සල්ලි නොවේ. මහගෙදර කසන සල්ලිය. ඇය සිතුවේ එහෙමය. හිමාලි සාප්පුවෙන් පිටතට ආවේ කොණ්ඩේ බඳින්නට ලස්සන තද කොළපාට හෙයා බෑන්ඩ් එකක්ද රැගෙනය. පුංචි මුතු අල්ලා තිබූ එය බැංකොක් හෙයා බෑන්ඩ් එකකි. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.